සුභ සන්තයාවක් සත්්‍ය නෙවැරදිව ප්‍රථමයෙන් ඔබට කියන ස්වාධනරූපවාහිනේ සව සහයතතිය ප්‍රධානකෘති විකාශ සමඟයි ඔබ එක්වන්නේ. ප්‍රථම පත් සිරස්තල මන්ත්‍රී රංචෙන් බරපතල බැඩත් එක්ක අවුරුදු හතර්කට දඟගෙට වන්ෂොට් පයි මන්ත්‍රීවයි වෙන් කරගන්න බැරිවෙච්ච රංජන් සනට තයා සිරී හකීම් පාසුත් ලගින් ඇසුරු කළ අයටත් පීසිර් පාර්ලි බේන්තුව අරිනවාද නැද්ද තීරණය හෙට රෙන්ට් එකට අරන් මස්කරලා බෙකුණන්න හදපු වාහනත් එක්කම සැකකරුවෝත් පොලිස් දැලේ කූට ලේඛනයක් නිසා ඇතුළට ගිහින් කුට ලේඛනයක් ම හදාගෙන එලියට ආපුූ පැලිකඩ සිරකරු. මදුනිකා! ආවට ගයාට අධිකරණයට අපහස කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. එක තරාතිරමක් නැතුව වටේ ඕනේම කෙනෙකුට පොදයි. එහම පසුබිමක තමයි අධිකරණයට අහස ක බට එල්බී තිබුණු චෝදනාවට පාලිමිතුමන්ත්‍රී රංචන ්‍රාමාණයයික මත්මයා අද වැරදිකරු බවට පත්තුනේ ඕවනිමේෂය. එයනුව රංජන් රාමනායක මන්ත්‍රී වරයාට බරපතල වැඩ ඇතිව. අවුරුදු හතරක සිර දනුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය අදනියම කළා පාර්ලිමේන්තු මන්ත්‍රී රජන් ්‍රාමණයක මහතාට එරහිව ගොු කළ නඩුවේ තීන්දුූ ප්‍රකාශයට පත් කරුණේ සිර දාබරු විජිත් මල් ගොඩ හා ප්‍රීතිපත්මන් සූරසේ යන ත්‍රිපුත් කල ශ්‍රේෂ්ඨාධිර විනිසු මඩුල්ලේ ඒක මතික තීරණට අනුවයි. න්දුව ප්‍රශයට පත්කරමින් සභපති විනිසුරු සිර දාබරු මහතා සඳහන් කළේ දේතිපතිවරයා විසින් රංජන් ්‍රාමණයක මහතා වෙත එල්ලකරති වෙන අධකර නට අපහස කිරීමේ චෝදනාව, සාධහරල සැකින් තොරව ඔප්පුී ඇති බවයි. එයනුව රජන් ්‍රාමණයක මහතා අධිකර නීට අපහස කිරීමේ චෝදනාවට වරදකරු කරන බවත් ඔහුට බරපතල වැඩ සහිත වසර හතර සිර දනුවම් නියම කරන බවත් තේන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු වරයා සඳහන් කර නඩුට අදාලව අධකරණයහමුවේ සාක්ෂි ලබදුන් බගුත්තරකා රංච බ්‍රා්ණයික මතා ප්‍රශ්න ගත ප්‍රකාශය තුළ තමන් අතින් විනිසුරුවරු යන වචනය වැරදිමකින් සඳහන් වූයේ යැයි ප්‍රකාශ කර තිබුණා එහිත් ඔහුගේ පශ්චාත්ක්‍රයා කලාපේ පිරික්ෂීමේ දී එම වි්‍යත්තිවාචිකය බිඳවැටෙන බවයි සභහපති විනිසුරු සිරද අබ්‍රු හතා ්‍යවෘත අධිකරණයේ දී තිීන්දු ප්‍රකාශයට පත් කරමින් තව දුරටත් සඳහන් කේ එෙන්ම රංචන් ප්‍රාමාණයක මහතා විනිස්සුරුබරුන් දූෂිතයන් බවට තමා කළ මුල් ප්‍රකාශය ඉල්ලා අස්කර නොකන්නා බව අවධහරණය කළ අවස්ථාකිහිපයක් පිළි බදවද අධිකරණය මෙහිදීස් සිහි පත් කළා. මම කියපු මතය ඉවත් කරගන්නෑ කිසි ලැසකින්. එහහින්ද මා කිව මේ විිනිසුරුවරු ගැනමයි. අධිරනයට යම් කිසි ස්‍රවයන් විඳදනයක් තියෙනවන මව කිරේ දාලා එක ඉවරැ කරගන්න ම බොහොම කැමැත්තෙන්ගනවා මම කිව් දෙවල් එකක්වත් මං ඉල්ලාස් කරගන්නෙත් නෑ. මට නඩු දැනට විසිේ එක ේර ම කියේබපු කතාාවමං ඉල්ල අස්රගන්නෙනෑ. විශ්‍රම එක ගුවන් හමුදා නිලධහරෙකු වන සුනිල් පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධකරණයට ජොමු කළ පැිල්ලකට අනුව දේතිපතිවරයා රංජෙන් ප්‍රාමණයක මහතාට එරෙහිව මෙම චෝදනාපත්‍රය ඉදිරිත්කර තිබුණ. දහස් දහත්ත බසර, අගස්තු විසෙක්වෙනිතා ඒකට ක්‍රපාති රනිල් වික්‍රම සිහම හතා සමග අල්ලී ගහමන්දිරී පවැත්තේ සාකච්ඡාවකින් අනතුරුව බාද්‍ය වෙතා දහස්දක්වමින් රංජෙන් බ්‍රාමණයක මහතා බෙරට ිනිස්සුරු බරුන් කින් හා නීතිඥවරුන්ගේ බහතරය දූෂිතයන් බව ප්‍රකාශ කර තිබුණ. ලංකාල් බහතරයක්කින්නේ කරප්ටට විනිසුරුවරු කර්ට ලොෝස්ලා සියට අනු පහක්්‍යතරගේ ඔවුන් සල්ිවල්ට වැඩ කරන් ඔඕුන් හැමදෑම ිනි මරුවන්ව දූෂිතයන්ග කඩුකාරයන්ව ආරක්ෂා කලාල්ලිවල්ට. එම ප්‍රකාශීෙන් රජයෙන් ්‍රාමණයක මහතා බෙරට අධිකරන පද්ධති කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය පළදු කිරීමට ක්‍රියාකර ඇති බවත් එමකින් අධිකරණයට අපහසයක් සිදුකර ඇති බවත් පැමිණිල්ලෙහි සඳහන්. එයින් මෙමචෝදනා සම්බන්ධයෙන් රංචන් ්‍රමණයික මහතාට එරහිව නඩු විභහකයක් පවත්වා සුදුසු දඩුවම් නියම කරන ලෙස එම පැමිනිල්ලමින් ශ්‍රේෂ්ඨාධකරණය ඉල්ලීම් කරතිබුණ. දේතිපතිවරයා වෙනුවෙන් අතිරේ සොලිසිටර් ජෙන්න්‍රාල් සරත් ජයිමාණඩ මහතා පෙනී සිටි අතර රන්ජන් බ්‍රමණයික මහතා වෙනුවෙන් ජනාධිපති නීතිකඥ්‍ය එමේ සුමන්තිරන් මහතා ඇතුළු නීතික්ඥ මණ්ඩලයක් පෙනී සිටියා. අධිකරනයට අහස කිරීමේ චෝදනාවට වැරදිකරුවූ පාර්ලිමිේතුමන්ත්‍රී රජන් ්‍රමණය එකක මහතා, බීක මූව පල්ලන්සේන දෙරෝ දහන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පේවර ගැනුා. ඒ මෝටුම ම තිත්්චය කතාකල හොගංචල ඇතුරට දම්ම පුරගන්ජිපුරල්ලන දෙනම සටන කිරියන්න යි ය නොත් ද ගනීමම් මෙතගේ ම කිවේම ඇත්න කිසිදයක් කිල්ලාස්කරන්න හු ඇතට ොරු ොරුගැන කිවයි කියලා මවගේ මිනක් කතුරටදා මං කිසිදයක් ල්ලස් කකරන්න සමවිල් ලන්නෙත්න අපි බයිනම නිකට දරුණත් බයන කතා කරන සමවිල්න්නෙන. ඉලම ස රජන් ප්‍රාමණයක මහතා දින දාහතරකට පසුව PCR පරිීක්‍ෂණයක් සිදුකර ඉන්න තුරව බන්ධනාකාරයක් වෙත යොමු කරන බව බඳනාකාර මාධ්‍ය ප්‍රකාශක චන්දනයකනායක මහතා පවසෙනවා. රටේ පවතින කෝයිට් අත්වය මත බන්ධනාගාරයට කිලිම්ම ඇතුළත් කරන්නේ නෑ කිසිම පුද්ගලයක්ව. ඒය අනුව ඔහු නිරෝධයනෙ සඳහා පල්ලන්සයෙන් එළිමහන් සිරකඳුර රැගෙනයනවා. දින දාහතරක් ඔහු පල්ලන්සේන කඳුරි සිටියයුතුයි. එහිදී PCRR පීක්ෂණය කරලා තමයි ඔහුව නැවතත් බන්ධනාගාර සිරදනුවම ගිවීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට හෝ වෙනත් බන්ධනාගාරයකට රැගෙනෙන්නේ. දෙදහස් අටවසරේ සබරගමූ පළත් සභාවට තේරරි පත් වූ, රංජන් ්‍රාමණයික මහතා දෙදහස් දහය වසරේ එක්සත් ජාතික පක්ෂෙන් පාදිමෙන් තුවට පිවිසේ රත්නපුර දිස්ශ්‍රිකර් නියෝචනය කරමින්. පසුගේ යහපාලන රචේ, රාජ්්‍ය අමාත්‍ය දුරයක් ද හෙබ වූ ඒ මහතා පසුගේ මහමැතිවරණේදී සමඟි ජනබලවකය නෙෝචනය කරමින් ගම් පහදි ශ්‍රික්කෙන් පාදලිමෙන් තුට තේරී පත්පුුණ. රජ හතා ල්ල ද ාන රගෙනන න්ද ක්ෂ පක්ෂ ැති ඇමතුර ැතුළ විද්‍ය පක්ශව හු ස බන්ධී ථාන ේකදී ලෙස අදහස් පල කළ. ප්‍රකාශයකට දෙන තීන්දුවක් කොච්චර දන දඩුද නැද්ද කියනක තමයි තියෙන්නේ. විනිශ්කාරුරුයි කියලා ජනතාව බලාපොරොත්තුවන දෙවිවරුයිදිට. ඒේ තීන්දු තීරන ලබාදීමේදී දෙන දඩුවම් දේවත්වෙන් ලාදී යුතුයි කෙනෙක තමයි මම හිතන්නේ තැම අවරුත් ස්පහක්කිර පල්මින්ව ඉන්නවා මේ කවදාකත්ම කතා කරලනෑ නඩුකාරවරයෙකුට ඉති ඒවාගේ දේවල් කරොත් දඩුවමමුත් තිබිය යුතුයි. ඒක මන්ත්‍රීවරයාද හිමනැත්තං සාමානික කනති කෙන කෙනෙේ. දන්ජන් රමනායිකට ශේෂ්ඨාධිකරණය වැරදිකාරයකෙල් තීන්දුගන්නකොට පරාජ සිංහම් මන්ත්‍රීතුමාව ඝාතනයට ලක්කලයි කියන සැකකාරයක් හැටට ඉඩු පිල්ලයාන්ව නීතිපතිිති පාර්තුමේන්තුව ඉදහස් කරලා යවන්න අද කටයුතු කරගෙන යනවයි මරණ දන්ඩටට ලක්වෙලා හිටපු ්‍රේමලාල් මන්ත්‍රීවරයා පාරිලි බේන්තුවට ඇවිල්ල සැසිවාරවලට සහාග වෙන්න පුුවන් ඉඩ පස්ථාව ඔුට ලබාදීලා තිබෙනවා ඉන්ජන්රමණනායක කියන්නේ සමාජමාධ්‍යය කැඳවගෙන නිරුවතින් පාරක්මත මල පහ කරන්න පුළුවන් ප. පුද්ජලෙක් ව අපි තරම් ගන්ටඕන. මහා විසබීජ ප්‍රවාහයක් නිකුත් කරන විසබීජ වාහකේ ක්‍රංජන් ඩාමනායක කියන්. මේ පුද්ජලයා විසින් මේ සමාජය සමූහ වශයෙන් දූෂණයට ලක්කරමින් සිදධ කරන ක්‍රියාවරිය නිසා. අධිකරණය ගත්තා වූ මේ තීන්දුව පිළිබඳව සතුට පත්වෙන අපි කිසිම දවසක උසාාවයේ බිත්තිහතරඇතුලේ නඩුවගෙන කතාගන්නව මිසක් මේ එලියට ිහිල්ල කතා කරන්න වෙන ඇත්ත කතක් එක යන්න නෑ. නොදන්න දේවල් කතාග හම වෙන්න ඔය වෙච්ච දේවතමයි වවෙෙන්න්න පුලුවන්න්නේ. ැතැන්ල ාකට කෑග ගහයි නැතුව අධි කන්න පදධතිය දෂිතකම නැතිකිරීම සඳහා අවුරුදු පහක් ආණඩුවකයි දලා මොකක්හරිගුල්ලන කරන්න තිබ අඩුම ගානේ පාල්ලිමේන්තුවට අධිකරන සේවා පනත් සඳහා වන අවම සංශෝධයක්ත් ගෙන වේ යාන්්ුුවමමුකපුත් කර න හිරගද ටි දවසක් කර ඉන්නවයින්න ඒකාලේති පොඩ්ඩක් චාරපෘත්තිය මෙහවල වංශොට් කියන්නේ තිරපිට පත්තක තියෙන චරිතයක් රජ රාමණයක කියන ඇත්තටඉන්න මිනිහක් කියල යට වටහගන්න පුලුවන්න මින් පස්ස ඔ ගේ කරදර ල පැටල තු න්න පුුවන්. දෙවන රැල්ල අපේ රටේ පදේශව රැසකටම මෙ වෙනකොට බලපාල තියෙනවා. එ විතරක් නෙවෙයි මැති ඇමතුවරුන් තුන්දෙනෙකුත් වෛරසයට ගොදුර වුනා මදුනිකා. ඔවු මෙ අතරේ ඒIගේ ආශ්‍රීතියන් පිරිිසක් හඳුනාගෙන තිබෙන බව තමයි පර්ිමිේන්තු ආරංචි මාර්ගක සඳහන් කරන්නේ කොරෝනාවේ බලපෑමෙන් අපට විතරක් නෙවෙේ මුළු මහත් ලෝකයටටබ. තවමත් ගැනවෙන්නට හැකියාවක් නැහ. වැඩිම ආසාධිතයන් පිරිසක් වාර්තාාවුණු කොළඹ අභිබවලා දැන් දැන් පිටපලාත්පලින් වැඩි වශයෙන් ආසාධතයන් වාර්තාාවන්න පටන් අරන්. කොළඹට ඒ දවස හිමි වුණේ හතරවෙනි තැන කළුතරින් වැඩිම ආසාධීතයන් පිරිසක් ඊ දවසෙත් වාර්තාාවෙනවා. හැබැයි බේවිදියට ආසාධිතයන් වාර්තාාවෙනක වලක්ව ගන්න ඒ අවශ්‍ය පියවර ගන්න එක තියෙන්නේ අපි අතේමයි. අපි බලමු අද දවසෙත් කොරුණාවේ ොරතුරු කොහොමද කියලා. රජ්‍ය අමාත්‍ය දෑසිරි ජයිසේකර පාර්ලිෙන්තු මන්ත්‍රී රෞෆ් හකම් හා අවත්්‍යේ වාස දේව නායකාරයන මහත්තවරුන්ට, කරෝනා ආසාධිත බ තහවරුවීමෙන්ට අනතුරුව එම මැතිමතිවරන්ගේ ආශ්‍රීතියන් සබන්ධයෙන් තව දුරටත් අධහනේජුම් කරතිබෙනපා බැවන විටත් ආශ්‍රීතියන්හතලස් දෙනෙකු පමණ හඳනා කෙනවසන් බවයි පාර්ලිමේන්තු සනිවේද නංශය සඳහන් කළේ බ්‍යතර පාර්ලිමේන්තු කාරක සභව කතානායකවරගේ ප්‍රධනත්වෙන් හිට පැවැත්වෙන අතර පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ හිෙට තීරණය කරනු ඇති ඒට සහ ලබන පහලවයන දිනවලද PCR පරිීක්ෂණ පාල්ලිමෙන්තු පරිශ්‍රේද සිදුකිරන බැවින් එෙස දහ සහභාකි වන ලෙස කාරි මන්ඩලේට දැනුම්තෙනවා. අද දිනේද නවාසාධ්‍යන්තුන් සේදහයක්වාර්තාාව මත් සමඟ, මේ දක්වා මෙරටින් වාර්තාාව ඇති සමස්ත කරුණ ආසාධ්‍යයන් සංඛ්‍යාව අතලිස් නවදහස් දෙසේ පනස්නවයක්. මෙ දක්වා සීයි ලබූ කොරුණ ආසාධි්‍යන් සංඛ්‍යාව, හතලස්දහස් හයිසේ විසේකා. යබ දෙසැම්බර වෙනකොට වාර්තාාවච් රෝගීන්ගෙන් සියට අසුව කසු පහක්කාවාර්තාාවුණනි බස්නාාහිර පලාත ඇතුි. එඒදා සියයට පහොක් විස්සක්ති ි චිතරු පලාාත් අටේ අවදානම අදවෙන්නකොට සට පනහ හපත්තිය අදාානමත් දක්වා ව්‍යාප වෙලා ති තට මේකින් කියීම පනිවිදේ තමයි. බස්නාහිරට කේද්‍රගත වෙලා තිවෙන අවදානම අපි කැමතිවුුණත් අකමැතිවුුණත් බස්නාහිරෙන් පිට පලාාත්තුවලට මේ ව කොටත් සහරතැංගලට ්‍යප වෙලා හමරයි තවත්තැන්වලට ්‍යපමේ අවදානමත්තුවෙලා ති එනිසා පි ප්‍රතිපත්තිමේ ද න ැනීමේද සක. ලධර සින් රට සම්බන්ධෙන් තීන්තීරණ ගැනීමේදී මෙන්න මේ කියන කාරනය බැහැර කල් අපි නිස්සරට යන්න බෑ. අපි උපරිම ක්‍රියාමාර්ග ගතයුතුයි සමස්ස රට වැහැතැනට ගම කිරීම වැලක්වන්න. COොVID-19 වස විකෘත්තිබූ නව ප්‍රභෙේදය ආසාධන ව පුදගලෙකු සබදධයෙන් වැඩිදුර පරිීක්ෂණ ක්‍රත්මක බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ පිබඳව අපි අවධානින් ඉන්නවා තහුරු නොක සාක්ෂවලින් ලැබන් ලබිලා තියෙනවා එක පු්ගලෙක් පිළිබඳව තොරතුරු ලැබි යෙනවා කියලා මේ පිළිබඳව ොරතුරු තිර කරලා රසායනා ගාරවලින් අපි සෝඛ්‍යමාත්‍යයන් සවිත ලබී කියලා බලාපොත්තු වෙනවා මහිතව ඒ අපිට ගැටලුවක් වැන්නේ නෑ ඒ සියලම පුද්ගලින් අප මේ වෙනවිට ද්ලෙස නිරෝධයන්ට ලක් කරලා ඒ අය අධීක්ෂණට ලක්කරමින් හිටින්නේ. ඒ නිසා මේ කියන වයිර ප්‍රේදය පතිදිරඇයි කියලා හිතන ප්‍රදේශලින් පැමිණය පිළිබඳ අපි අවධානින් ඉන්නවා එගේ ොන ප්‍රදේයෙන් පැමිණියත්. අපි නිරෝදාායනය නොකර අයව පිටත් කරන්න ඇති නිසා. ඒ ගැන මේ මොහොතේ මංහිතනවා අපිට අනියත බයක් තබා ගැනීම අවශ්‍යවන්නේ නෑ. තර ුක්්‍රයේ සිට තවත් සංචරකන් එකේ හැට පස් දෙෙකු මත්තල ගුවන්තුර පොලින් දෙවට පමිියා. මෙමට පරමරට පැමිණ සිට යුක්්‍රන සංචරකයන් එකසේ හත්තයාට දෙෙකු පෙරලාසය රටවලාපිටත්පියාමද අද සිදුුණ. සංචාරකයන් මෙරට ගෙන්වා කියනීමේ නියමු වැඩ සටහනයටතේ මේ දක්වාදිවනට පමිනැති යුක්්‍ර ජාතිකන් සංඛාාව එක් දහස් එකේ හටනවයා. මෙය අතර කොඹ ාතික රෝහලේද අද සිට දිනකට PCR පරීක්ෂණ දෙසිියයක් සිදුකිරීමටයුතු යිති බව රෝහල් අධ්‍යක්ෂ කුමාර වික්‍රම සිංහ මහතා සඳහන් කලා. මෙම රසයිනා ගර කටයුතුආරමකිරීමෙන් අනතුරව සෞඛ්‍ය අමාත්‍යංක්ෂයේ වෙත අයිතිය පැවරිමල්ලිය කිය වෙලි අමාත්‍ය පිවිත්‍ර වන්න ආරච්ච මහත් මේ වෙත බහරදීම සිද වුණ. ප ල ග ද ස න ය ැන හොද ප්‍රදශක් ලෙ ප්‍රකාශ පත් බ - ල ති ක්‍රයන් ත ධ්‍යස්ථාන ප්‍රධාන යොදහම දා පපති චනරල් ද්‍ර ල්ල හ ැනම් තිනවා ඔත්තුර නැකනහර පටහිර දකනම කොහ . ොෝරා ආසා දෙතෙක් හමු නොවෙන දවසක් බවට හෙට දවස පත්කරගන්න පුළුවන්ඩක් ඒක තමයි වඩාත්ම බැදගත්. ඒ වෙනුවෙන් ඔබේත් මගේත් අප හැමකේත් වගකීම් යුතුකම අකුරටම අපේටුකරම්. ියට දෙනෙන වාහන සොරාකෙන කොටස් කරලා විකුණ නජාවාරමක් හෙළිකරගන්න පොලිසිය සමත් වනා. මුල්ලරාව පොලිසියයේ වැටලීම සිදු කළේ. මේ ජාවාරමට සම්හන්ධ මෝටරත දාසයකුත් වෑන්වතයකුත් හොයාගෙන තියෙනවා.. වාහනකලියට ලබාධෙනනස්ථාන වලින් ව්‍යජ ලිපිලේක නිදිරිපත් කර වාහන ලබාගෙන මෙම ජවාරම සිදුකරගෙනගු සැති බවටයි පොලිසි සඳහන් කරන්නේ. ව්‍යාජ චැසසියන්ක යොදා ගනිමින් වාහන අලවිකිරීමද මෙම පුද්ගලින් සිදුකරඇති බවපොලිසිය පැවසවා. කොටස්කර අලවි කරන ලද වාහන කිහිපයක්ද සොයාගැනීමට හැකි වන. ජාවර්මට සම්හන්ධ ප්‍රධහන සැකරුවන් දෙතිනාද අත්තනංකූට ගෙනැතිබෙනවා. ඕන් අ කළ සහ මීරිිකමයන ප්‍රදේශවල පදිංචකරුවන් බවයි පොලසිය පැවසුවේ. සීදුව ගම් පහ කොච්චිකඩේ මුල්ලඒටියවාදී ප්‍රදේශවලින් වහන සොරාගැනීම දුවතිබෙනවා. ්‍රදහන සැකරන්ට ්‍ය හැ ු ත්හ පිලේ න කස්කරදදු ගම් පහ දේශය වත් දගලෙක දත් ග ීම ලසි සමත් ව. පොලස් හරේයට ගත් වාහනවල වට නාකම රපල් කෝට හතකටාස වවනවා. වාහන කරන් කිපදනු පිළිබඳ ොරතු හෙළ කර ගැීමට ැකිවූ වයි ොලිසිය පැවසවෙ. තමන්ගේ වාහ ස් ථන මක් ද ව නම් ො සි ැනම් දිനල ො ්‍රකාශ ോො ජ ෝහ හතා ප්‍රකාශ කලා. ඔබේවාහනයක් මෙයාආකාරෙයට නැතිවෙලාතිනවා ඔබට පුළුවන් මුල්ලෙරියාව පොලිසිට ගොස් ඒ සම්බන්ධයෙන් පරික්ෂ කරන්න එම නැත්නං මුල්ලෙරියාව පොලිස්ථානාධිපතිවරයාට බින්දුවයි හතයි එකයි අටසේ පනස්නමයයි දාසේ පනස්තුන අංකේට දුරගත නැමතුමක්දී විස්තර ලබාගැනීමට හැකියාවක් තිබෙන උබවාහනයක් රෙන්ටකායතනයක් වෙතෝ ලබාදීමේදී වගේම එම අතනයකින් තව පර්ශවයක් වෙත පුලියට ලබාදීමේදී මේ ගැන සැලකිිමත්තුවන්න. මිනිස්සු වැදි කරාම ඒකට දනුවම් විඳන්නම සිද්ධ වෙනවා. එය දනුවම් හරියට ක්‍රියාත්ම කරන්න තමයි නිලධහරෙන්ඉන්නේ. මේ කොහොම වුණත් නීතිය රකින ඇතැම් අයම නීතිය කඩ කරන්න උදවකරපු පෝතක් වැලිකඩ බන්ධනාකාාරයෙන් වර්තාාවනාාව. ඕනිමේෂ බන්ධනාාර නිලධහරෙන් තුන් දෙෙනකුගේ සහයෝකයේ මත සිරිකරුවකෝ නීතියනකූල නොවන ආකාරයට පහුගේ දවසක නිදහස් කරලා. ට දපු වරදට බඳධනාා ගත කරපු පුද්කලෙක්ව, කൂට ේකන මකින්ම තමයි, මේ විදි හට නිදහස් කරලා තියන්නේ. මේ සිද්ධහට ආදාල බන්ධනාගර් නිලදහරන් තුන්දනගේ වැඩ තහනම් කරන්න මේවෙන කොටාත් පියවර අරගෙන. න ස් රීමේ ෝදාව මත ඳනා ර කතර සිටි පුදගලෙකු පසුගගේිය විසි පස් වනදා නිර්ධ්‍යාන කුල නොන කාරයට මුදාහරඇතිබවටයි, අදා නිධහරන්ට ෝදනා ල්ල වන්නේ අනුව මේ සබන්ධසිදු කළ පරීක්ෂයට අදාාලද. බන්ඳනාගාර ජෙලරම් දෙදනෙ ුස්හ ්‍යාමපරයකුගේ වැඩ තානම්කිරීමට පියවරෙනන තිබෙනවා. සිදධිය සම්බන්ධෙන් අපරාද පරක්ෂණ පාතිමේතු වැඩදුර පරක්ෂණ පවත්න අතර බඳනනාාර දෙ පාර්තිමෙන්න්තු මින්ද විශේෂ මණටලයක් ඔසේ පරක්ෂසිදු කරන යි ර්තාාව. බන්ධනාගාර ගත සිරකරුවෙකු ඔහුගේ නම ජයමහා බන්ධනාගාරය නිදහස්වීමට නියමිතව සිටියේ දෙදස් තිස්තුනවුරුද්දේ. ඔහුගේ දඩුවම කූට ලෙස වෙනස් කරලා. නිදහස් කරලා තියෙනවා අ දෙදහස් විස්සේ දොළොස්වනිවාසි විසි පස්සෙනිද. විශේෂ සමාව යටතේ. ලේඛන වෙනස් කිරීම ඇතුළු මේ සිද්ධිය පිළිබඳව පැළිකඩ බඳනාගාරයේ ජේලවරු දෙදෙනෙකුත් එක් න්‍යාමකවරේ ගෙත් වැටද හනම් කරා. ටයි මුල්ලිය සමාගමේ තැන්පත් කළ මහජන මුදල් අවභාවිත කලායයි චෝදනා එල්ව. ඇති දැනට රක්ෂිත බඳනාාර කත කර සිටින එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හර දෙනා ඇබමත මුදාහරනවද නැද යනතිීන්දව හෙට ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහිස්්‍රාත් අධිකරය අද ැන දුන්න සන්දය තවත් ොරතුර අපගේ වාත්ප්‍ර ාව ඇතිත ප්‍රධන ප්‍රතිකාශ නීමට අප සූදානාම්. ඕන සේවා නියුක්ති උපධදිධහරන්ට රචයේ රැකයා ලබා ඉන්න කැිට් අනුමැතිය හිමිවතිබෙනවා. ැිෙනට තියන දනුන්දීමේ මධ්‍යහමට එක්මින් අමාතයෝදේ ගම්මන් පිළිමතා මේ බව සඳහන් කලා ඒවගේම කම්කරු රැකයාාවල කාර්යාල කාර් සයක රැකෑල යදීසිටන උපාධාරට සිදියීතිබෙන සෝචනීය තත්ත්වය පිළිබඳ අමාත්‍ය මන්ඩලි අවධාන යොමු කෙරුුණා ඒය අනුව දැනට. ඕන සේවා නියුක්ති උපාධාරය සීලු දෙනාම උපාධාරීෙන් ආණ්ඩුවේ රැකියාවට බඳවාගැනීමේ වැට සටාන යටතේ. රැකයා ලබාදීමට ඒ අමාත්‍යමල්ලේ තීරණය කර. බෝරටලොල කරදයක්තමයි රජකාති සම්බන්ධයෙන් නම්මශීලී ේලාවන් ෆලෙක්සි අවර් සතතිට පෑහතලියක් වැඩ කරන්න ඕනිනම් ඒ පෑහතලිය. දාර්ට කලින් වෙල්ලරන්න පුල සමාර්දාට පක්වලයන්න පුොලස් පෑහතලි සම්පූර්ණ කිරීමයි අශ්‍ය වෙන් හැමෝම එක වෙලාට වැඩාරම්ම කල එකොම් වෙලාට වැඩාසංකිරීම වෙනුවට නව තාක්ෂණයක් භාවිතා කරමින් නම්මශීලී රාජකාරය වෙලාවාන් නියමකිරම් පිබඳ ආඩිවදාන මුවෙලා තියෙන පළම් දැටමත් අධ්‍යනය කරමින් පවති. අසාධාරන ලෙස කම්කරුවන් සේවේ නිවත් කිරීම සහ ආතන වවා දැමීම හේතුවෙන් රැකියාව අහිමිවීමේදී. ලබා දියුතු වන්දිමුදලේ සීමාව උපරිමේ ප්‍රපියයා ලක්ෂ විසි පහත්ක්වා ඉහ දැමීමට ැිෙනට අන. තියෙහි මිබුණ කම්කරුවන්ගේ සේවය අවසංකිරීමේදී ලබා දෙන වන්දිමුදල ගන්නේ කිරීමේ සූත්‍රේ ලබා දෙන ඉහළම වන්දිමුදල් ලෙස උපරිමසීමාව ලක් කල තිබිනේ ෘුපියල් දොළොස් ලක්ෂ පනස්ථාසක් එවිනි ඉහලාගයක් නීම කර තිබීම නිසා ඉහළවටු ලබපු සේවකයන්ගේ රැකියාව අවසන් කෙරෙේදී ඔවුන්ට දැරිය නොයකි අලාභයක් සිදුවන බව නිීක්චණය කරපුු අමාත්‍ය මණ්ඩලේ කම්කරුවන්ගේ රැකියාවක් අහිමිකිරීමේදී ගෙවන වන්දි මුදලේ උපරිමය ලක්‍ෂ විසිපහදක්වා වැඩිකිරීමට ඊයේ අමාත්‍යමන්ලේ තීරණි කර. මහපොල භාහරකාර අරමුදලේ Online නොතරැයියක් අතරමැදියෙකු හරහා අලිවිකිරීමේදී එම පුද්ගලයාගෙන් මහපොල භාරකාර අමුදලවෙත ලැියයුතු රෘපියල් මිලේන හයිස්සි හත්තැත් නක මුදලක් ලැබ නොමැති බව හෙලිබුණා. පමිට ම ද සන්ධය කරුණු හෙලව වන. හ පරි ෂ යක් ප මිට සහපති ච හ හ හ තු ්‍ර . ල කතතු ක්ෂ යිතයේ ර්ත මනතත්වය සබන්ධයද සකච්චා කරනු අතර එමආතනය කෝප කමටුව හමුවට පැමණීමට යිතික බැඳ නමති බව ජුලියස් ක්‍රේසි යිතනය මගින් දන් වති වනාා ඉට අප්‍රසාධය පලකළල කෝප් කමටුව ජුලියස් ්‍රේසි ආයිතනයේ කෝප් කමිටුව හමුවට පළමුව කැඳදීමට තිරය කළලා මොදරිකා! අපේරට මේ වෙනකොට මහන දෙ ප්‍රබලතම අභියෝගය තමයි කොරනාව කියලාකන්නේ. අපි මේ අතරේ තවත් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධවෙන්න පුළුවන්. ඕනිමේෂ මොන අභියෝග ආවත් අපි රටේ මිනිස්සුන්ට. අඩු පාඩක් නැතුව කන්න දෙන්න බත්මන් රජය සූදානම් කියලා. ඇමති මහින්දානන්ද අලුතිගමගේ මහතා සඳහන් කලා. වී අලවි මණ්ඩලේ මගින් රජේයට මහකන්නේ වීමට්‍රික්ටුන් ලක්ෂතුනක් විලදී ගැනීමේ ජාතික වැඩසට හන ආරම්භ කන මනිනුයි අමාතිවරයා මේ බව සඳහන් කළේ. අම්පාර අක්කරේ පත්තුව වියල විමණඩලේ ගබඩා සංකීරුණණේද මෙ උත්සවේ පැත්වන. සම්බවී ලෝක් රුපියල් පස් දෙකට සහ නාඩු කිලෝවක් රුපියල් පනහක සහතික මිලකට මිලදී ගැනීමට. රජය මෙහිදීටයුතු කරනවා. රජය සතු වී සංචිත තුළින් සහල් මාසිියාවට පිළිතුරදීම රජය අරමුණ බවද අමාත්‍ය මහින්දා නන්ද අලුත්කමගේ මහතා කියා සිටිය. අප රජයක් හටියට පලවෙනි වතාවට මේආකාර මට්‍රෙක්ටන් ලක්සතුන රජය විසිං වියලේ ම්ඩලේ අරහා මිලදී ගන්න. එනිසා ඉතිරයේදී මොන අර්පධකට ආ්ඩුව මුුණ දෙන්න උනක් මොන දවස්ගානක් වහලලට කියන්න වනත්. ගැ ීම ుළ ිి స క තු రట ිනිసుండ ం వీ ిా త లో ా ాత ా ారి ో ాత ా රం. ොවියාත් පාරිභෝගකයා තාරක්ෂා කිරීම අරමුණින් මෙම ජාතික ක්‍රියාන් වි්‍යයාරම්භ කළ බවයි රාජ්‍යමාති ශෂින්ද්‍රරාජ පක්ෂ මතා සඳහන් කළේ මෙහම දෙයක් කතාකරට ක්‍රියාත්ම කරන්න හැකිාවතමයිතමුණ හැබයි. අිකරු ජාතිප ගෝටාාවය රජක්ෂ ඇත්තමගේ නායකත්ත යටදේ නේම හා දැවැන්ත ජාතික වැඩ පිඩ වෙලාි්‍රියාත්මත් කර. මේක නිකම්ම නිගන් ගොවි ජනතාවති බීටිකාපි සහති මිට මිද ගන්නවා නෙමෙයි. අපි රජයක් හැඩියට ඕනම ආපද අවස්ථාවක. ඕනම හදිසි අවස්ථාවක. රජයකින් ජනතාවට වී යුතු වගකීමීටු කිරීමට අි මේතුලින් බලාපොරත්තු වෙන. ීති විරෝධී ආකාරෙන් වරටබැතගෙන්වෝ මෝටරත දොලහක් රේගූ භාරයට ගැනති වෙනවා සිංපර්ුවන්දලා ාලෝ මුත්තුුණනක මේවා ගැ විත්තු ව බව තමයි ේගෝස හන් කරන්න. ... विදුලජක අන්त्र කොටாස්ෙස සඳහන් කරමින් මෙම මோටරත ஆ කරතිබना. ්‍රතා නිर्බහ කමसारे කාරයාले නිर्ර්ධාरेකුගේ நමක් வி්‍යචලෙස භාවිත කරමින් ஆாய்नेසි දුකරඇති බව, ரேු माර්ෂණ වලද ෙි වුණ. සිද්ධට සබන්ධ सැක්කරवेු අත්තරංකොටගෙන, கொළ मिल මහहिස්්‍රराත් අदिකරණ දිරිපත් කළ බවයි ගුව සந்தහන් කළේ. එම සැகहरूු ලබන විසිවධतेෙක් राක්ෂිත බන්ධනා ගරගත කරතිබෙනවා. මේ ආනෙරු ෙස සඳහන් කරන්නේ ශ්‍රීලංකා සිටන ප්‍රධානතම පෙළේ තානපති කාරයලික නිලධරීගේ නම තමයි භාවිතා කරලා තියෙන තානාපති වර ප්‍රශාධීනවා ඒවාගේ තරුබ දු රහිතව රගෙනාවටා හැකිවත්තිනවා. මේ බලුම් තුනෙහි ශ්‍රීලංකාරගෝට ප්‍රකාශපත්‍රයක් ඉදිරිපත් රීමට ලැස්සි කල්ලා තිබුණේ මේ බහලුම් තුන තුළ ජැනරට වලට යොදාගන්න උපංගල ගෙන ලෙස තමයි සඳහකරමින් මේ උපානයන කරතින්. වාහන දුළලහක්තින වි් වර්ගල හයිස්වන් වගේ විටස්් කාස් වෙනත්වාහනවාහන වටිනාකම කෝටි පහම. විශේෂෙන් මේ වගේ කාලයක ආනයන සීමා පැනෝලා තියන් වාහන ගෙනනීමට හැකියවක් නෑ මෙ සියලුම දේවල් නිසි ලෙස මනාව සංවිධානය කරන කළමනාකරණය කරගනන්නේ මේ නීති විරෝධි ක්‍රියාව කරලා තියනවා එෙසමකින් ස්වද රපවා හැනේ සව සහයදි ප්‍රධාන පෘත්තිවිකාශය අද අවසා. නැවතත් හමේම රාත්‍රී නව යිති හැට සුාප්‍රිය.